Abisin, Mese Asanaladi. Apage Bhagyavathun Wahansege, Asrimat Charita Apadane. එදා රජකහ නුවර ගිරක්ක සමච්ච නම් නාට්‍ය සම්දර්ශනයේ පැවැත්තුණා. උපතිස්සත් කෝලිතත් එය නරඹමින් සිටියේ. උපතිස්ස, ඔබ මේ නාට්‍ය රස විඳිනවාද? ඔබ දිහා බලපුවම නම් ඒ බොක් පෙන්න නෑ. प्रश्न मगे उपदिहा बलपुहमे दकिन देवल किसीम वटिनाकमेनवा बोनवा नटनवा गीत गायनवा मटनमे हेम दलकिरलिए अंतिमे हीन दगे मे तीन सेरम देवल निकम अवसन विलायनवा अभी मे जीवित हरिहटी අවබෝධ කරගන්න වැඩපිළිවෙලක් හොයාගෙන යමු. එහෙම පුළුවන් නම් ඒක කොයිතරම් වටින දෙයක්ද? ඒක තමයි. අපි පුළුවන් තරම් ඉක්මනටම මේ අවට තියෙන පරිබ්‍රාජක ආශ්‍රමයක් හොයාගෙන යමු. මේ ළඟ තියෙන ආශ්‍රමවලින් නම් සංජේ පරිබ්‍රාජකගේ ආශ්‍රමේ ප්‍රසිද්ධයි. විශාල ශ්‍රාවක පිරිසකුත් ඉන්නවා. එතුමන් සිටින ආශ්‍රමයේ තියෙන්නේ රජගහ නුවරමයි. එහෙමනම් අපි පිරිසත් එක්ක එතනට යමු. සංජේ පරිබ්‍රාජකතුමාලඟ අපි දැන් ගොඩක් කාලයක් ඉගෙන ගත්තා. ඒක ඇත්ත. නමුත් මේ ධර්මය තුල ජීවිතාබෝධය පිණිස වැඩි යුතු කිසිදු ප්‍රතිපදාවක් නැහැ. එහෙමනම් දැන් අපි මේ ගුරුවරයා අතහැර වෙනත් ගුරුවරයෙක් හොයාගෙන යමු. අපි දෙන්න දිශා දෙකකට යමු. කාට හරි ජීවිතාබෝධය පිණිස ධර්මය මුණ ගැසුනොත් නොවැරදීම අනිත් කෙනාටත් පැවසීමට එකඟ වෙමු. ඔව්, ඒක හොඳයි. කෝලිත තරුණයා එක් දිශාවකට පිටත් වී ගියා. උපතිස්ස තරුණයා රජකහ නුවර දිශාවට ගමන් කළා. මේ ශ්‍රමණයන් වහන්සේ නම් වෙනස් කෙනෙක්. වෙන කිසිම කෙනෙක් ළඟ නැති අමුතුම සංවරයක්. උන්වහන්සේ පිඬුසිඟා වැඩ ගසක් යටට ගොස් දානියගෙන අවසන් වූ පසු උන්වහන්සේගෙන් තොරතුරු විමසන්න ඕනි. ස්වාමීනි, මගේ නම උපතිස්ස. මම තමයි පවුලේ වැඩිමල් කෙනා. සාරි තමයි මගේ මවගේ නම. ස්වාමීනි, කරුණු කිහිපයක් දැනගැනීමට අවසරයි. ඔබ වහන්සේගේ නම කුමක්ද? ගුරුවරයා කවුද? මොන වගේ ධර්මයක්ද ඔබ වහන්සේ දේශනා කරන්නේ? පින්වත් තරුණය, මගේ නම අස්සජි. ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ධර්මයේ කුමක්ද? මම පැවිදි ජීවිතයට අලුත් කෙනෙක්. බොහෝ ධර්ම කාරණා නම් මා දන්නේ නැහැ. හේතුන් නිසා උපදින යම් දෙයක් ඇද්ද ඒ හේතුන් පිළිබඳවයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. යම් තැනක හේතුන් නිරුද්ධ වේද එබඳු ධර්මයක් තමයි මහා සම්මිදානන් දේශනා කරන්නේ. ආ, උපතිස්ස, ඔබ කෙටියෙන් පැවසූ ධර්මය මට විස්තර වශයෙන් අවබෝධ වුණා. අප හොයපු දේ ලැබුණා. අප ඉක්මන් කරලා සංජය පරිබ්‍රාජකතුමාටත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන කියමු.
මේ ලෝකේ වැඩියම ජීවත් වෙන්නේ ප්‍රඥාවන්තයෝද එහෙමත් නැත්නම් මෝඩයෝද? මෝඩයෝ බොහොම වැඩිගුරුතුමනේ. එහෙමනම් ප්‍රඥාවන්තයන් ශ්‍රමණ ගෞතමයන් ළඟට ගියපු දෙන් මෝඩයෝ ටික මා ළඟට ආපු දෙන් මෝඩෙන්ට ජන්නතන තිබිය යුතුයිනේ. පින්වත් මහණෙනි, අර එන තරුණයන් දෙදෙනා දෙස බලන්න. ඔය දෙදෙනා තමයි ගෞතම බුදුසසුනේ අග්‍ර ශ්‍රාවකයන් වන්නේ. ජීවිතය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා නුවණින් යුතුව පටිච්ච සමුප්පාදයට අනුව විමසනවා. එසේ විමසද්දී හේතුන් නිසා හටගන්නා දෙයක් ඇද්ද ඒ හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත බව ඔහුට අවබෝධ වෙනවා. අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත් ඵලයත් අනිත්‍යයි. එය ඔහුගේ ප්‍රඥාවට අයිති දෙයක්. මේ උතුම් දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදේ හටගැනීමත් නිරෝධයත් මැනවින් දේශනා කොට වදාලා. මේ දේශනාව අවසානයේදී උපතිස්ස හා කෝලිත හැර ඔවුන්ගේ අනුගාමිකයන් සියලුම දෙනා මුළුමනින්ම පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කොට අරහත්ත්වයට පත් වුණා. ඔබ දෙදෙනාගේ පැවිදිවීමෙන් පසුව ඔබලාගේ මව්වරුන්ගේ පුත්‍රරත්නයන් ලෙස ඒ නම් වලින් හඳුන්වනවා. ඔබ සාරිපුත්ත, ඔබ මොග්ගල්ලාන. මොග්ගල්ලාන, සමාධියේ සිතා ඔබ නින්දට රැවටෙන්න එපා. මොග්ගල්ලාන, මේ වේදනාව සැප වේදනාව, දුක් වේදනාව සහ සැප දුක් රහිත උපේක්ෂා වේදනාව වශයෙන් ආකාර තුනයි. මේ වේදනාව වැස්ස කාලික විලක මතුවෙන දිය බුබුලු වගේ අනිත්‍ය වෙලා යනවා. මේ වේදනාවන් හේතුන් නිසා හටගන්නා හේයින් හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ගෞතමයන් වහන්ස, මම මෙවැනි අදහසක් දරන කෙනෙක්. කිසිදු දෘෂ්ටියකට මගේ කැමැත්තක් නැහැ. කිසි මතවාදයක් මම ඉවසන්නේ නැහැ. සියලු දෙයට මං අකමැතියි කියන දෘෂ්ටියටත් ඔබ අකමැතිද? දීකනක, ලෝකේ බොහෝ දෙනෙක් බොහෝ දෘෂ්ටි නල්ලගෙන ඔය විදිහට තමයි කියන්නේ. පිරිසක් මෙන්න මේ විදිහේ දෘෂ්ටීන් වල බැඳී සිටිනවා. සියලු දේට මං කැමතියි කියලා, සියලු දේට මං අකමැතියි කියලා. දෘෂ්ටීන් ගැන වාද විවාද නිසා හටගන්නා පීඩාව ඇතිවන්නේ තමා තුළ බව දකිමින් ඒ දෘෂ්ටිය පවා අත්හැර දමනවා. ඔහු වෙන කිසිදු දෘෂ්ටියකටත් නොබැඳී සියලු දෘෂ්ටීන් දුරු කරනවා. එමගින් ඔහුගේ ජීවිතය තුළ සංසිඳීම ඇතිවෙනවා. සංසිඳුණු සිතක් ඇති ඔහු යථාර්ථය නුවණින් විමසද්දී ප්‍රඥාව ලබා ගන්නවා.
භාග්‍යවතුන් වහන්සේ මේ හරිම සුන්දරයි. යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. සැඟ වෙච්ච දෙයක් විවෘත කළා වගේ. මං මුලා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මාව පිළිගන්නසේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවෙන් අක්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණත් සෞතනතුරට පත් කළසේක. ඉර්ති ප්‍රාතිහාරයෙන් අක්‍ර වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වමත් සෞතනතුරට පත් කළසේක. භාග්‍යවතුන් වහන්සේ ආරම්භ කළ මේ කල්යාණ වැට අගසව් දිනම නිසා තවදුරටත් වර්ධනය වුණා. රහතන් වහන්සේලා ශීක්‍රයෙන් බිහි වුණා. 1250ක් පමණ වූ විශාල සංඝ පිරිසක් සිව් දිශාවෙන් පැමිණ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා. ආයුෂ්මත් අස්සජී, අද හරිම විශේෂ දවසක් වගේ නේද? එහෙමයි. අද රාත්‍රියේ මහා සංඝයා වේළුවනේට රැස් වෙනවා. සියලුම සංඝයා භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරගන්නවා. ඒ සංඝ සන්නිපාතය ආශ්චර්යවත් කරුණු හතරකින් සමන්විත වෙනවා. මේ සංඝ සන්නිපාතයේ සිදුවන්නේ පුන් පොහෝ දිනකයි. සියලු මහරහතන් වහන්සේලා සංඝ සන්නිපාතයට වැඩම කරන්නේ කැඳවීමකින් තොරව තමන් වහන්සේලා විසින්මයි. ඒ සියලු භික්ෂූන් වහන්සේලා ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේලායි. ඒ සියලු භික්ෂූන් වහන්සේලා ඒහි භික්ෂූභාවයෙන් පැවිදි උපසම්පදාව ලැබූ මහරහතන් වහන්සේලායි. මහණෙනි, මනාකොට සවන් යොමු කරන්න. මම ඔබට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නම්. සියලු පව් බැහැර කිරීම, කුසල් දහම් උපදවා ගැනීම, තමාගේ සිත දමනය කර ගැනීම, මෙයයි බුදුවරුන්ගේ අනුශාසනාව. කාලුදා යමතියනි, මාගේ පුත්‍රරත්නය සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා දැනගන ලැබුණා. උන්වහන්සේ ඇස් දෙකෙන් දැක ගැනීමයි මාගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව. මම ඇමතිවරු නවදෙනෙක්ම පිරිවර දහස බැගින්දී පිටත් කළා උන්වහන්සේට කපිල වස්තුවට වඩින්න කියා ආරාධනා කරන්න. කිසි කෙනෙක් ආපහු ආවෙ නෑ. තවත් ඇමතියෙක් දහසක් පිරිවර සමග පිටත් කළා. ඒ කිසි කෙනෙක් නැවතාවෙත් නෑ. ඔබ මාගේ විශ්වාසදායි ඇමතිවරයෙක්. ඔබ පිරිසත් එක්ක වේළුවනාරාමයට ගොස් උන්වහන්සේට ආරාධනා කරන්න. මට හොඳටම විශ්වාසයි උන්වහන්සේ මේ වතාවේ මගේ ආරාධනාව පිළිගනිවි කියා. බුදුරජාණන් වහන්සේ කපිල වස්තුවට වැඩම කළොත් මාගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවි. දේවයන් වහන්ස, මම උන්වහන්සේට කපිල වස්තුවට වඩින්න ආරාධනා කර සිටින්නම්. හැබැයි දේවයන් වහන්ස, බුදු සසුනේ පැවිදිවන්න මට ඔබ වහන්සේගේ අවසර ලැබිය යුතුයි. මාගේ අවසරය ලැබෙනවා. එසේනම් කාලුදා යමතියනි, ඔබ පිරිසත් සමග ඉක්මනින් පිටත් වීමට සූදානම් වන්න. පැවිදිවීමට අවසර ලබාගත් කාලුදායි ඇමති සුදෝවුන් රජු ලබා දුන් දහසක් පිරිවරත් සමග රජගහනුවර වේළුවනාරාමයට ළඟා වුණා. පින්වත් ශ්‍රාවකයනි, මේ ආධ්‍යාත්මික ආයතනයන් සංවර කරගන්න. සිහිය පැවැත්විය යුතු ආයතන හයක් තියෙනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. සිහිය පැවැත්විය යුතු බාහිර ආයතන හයකුත් තිබෙනවා.
ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස. කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. ආයතනවල යථාර්ථය දකින විට, ස්පර්ශයේ යථාර්ථය දකින විට, විඳීමේ යථාර්ථය දකින විට. ඔබ මෙලොවට හෝ පරලොවට බැඳෙන්නේ නැහැ. එවිට ඔබ රූපයට ඇලෙන්නේ නැහැ. ශබ්දයට ඇලෙන්නේත් නැහැ. ගඳ සුවඳට ඇලෙන්නේත් නැහැ. රසයට ඇලෙන්නේත් නැහැ. පහසට ඇලෙන්නේත් නැහැ. අරමුණට ඇලෙන්නේත් නැහැ. ආයතන හයේ යථා ස්වභාවය දකිමින්, ආයතන හය කෙරෙහි ඇති ඇල්ම දුරු කරමින්, ඉන් සදහටම නිදහස් වෙනවා. පින්වත් ශ්‍රාවකයනි, මෙසේ සිහිය පැහැදීමටත් නිවන් අවබෝධය පිණිසත්, කෙලෙස් තවන වීරයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සතර සතිපට්ඨානය බහුල වශයෙන් පුරුදු කරන්න. භාග්‍යවතුන් වහන්ස, මට පොරොන්දුවක් ඉෂ්ට කරගන්න තියෙනවා. මේ කාලේ පරිසරය හරිම ලස්සනයි. ගස්වල මල් පිපිලා. වැඩි සීතලකුත් නැහැ. උණුසුමකුත් නැහැ. ඔබ වහන්සේ මහා සංගරුවන පිරිවරා කපිල වස්තු නුවරට වඩින තෙක් පියරජතුමන් මග බලාගෙන සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ මාගේ ආරාධනාව පිළිගන්නාසේක්වා. පියරජතුමන් කෙරෙහි අනුකම්පාවෙන් කපිල වස්තු නුවරට වඩිනසේක්වා. පින්වත් කාලුදායි, තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා. ඔබ මේ බව භික්ෂු සංඝයාට දැනුම් දෙන්න. හෙට මැදින් පොහොය භික්ෂු සංඝයා සමග පිටත් වෙමු. භාග්‍යවතුන් වහන්සේ 20000ක් වූ රහතන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්වත් පුරයට වැඩිසේක. මේ උයනේ දකුම් කළු නිග්‍රෝධාරාමය තැන වූයේ බුදුරජාණන් වහන්සේ උදෙසාමයි. කාලුදා යැමති උන්වහන්සේට කපිල වස්තු නුවරට වඩින්න ආරාධනා කරන්න ගිහින් දැනට දින 60ක් ගත වුණා. උන්වහන්සේ තාමත් වැඩි නැත්තේයි. මට කිසි දිනක උන්වහන්සේව දකින්න ලැබෙවිද? අවසරයි දේවයන් වහන්ස. ඔබ වහන්සේගේ පුත් කුමරා විශාල පිරිවරක් සමග මේ දෙසට වඩිනවා. මාන්නෙන් ඔළුව උදුම්මවාගත් වයිසින් මෝකුරාගිය වැඩිහිටි ශාක්‍යයන් කපිලවස්තුවට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේට ගෞරව කිරීමෙන් වැළකී සිටියා. මේ ශාක්‍යෝ නම් මානෙන් ඔලුදුමගත් පිරිසක්. භාග්‍යවතුන් වහන්සේ වයිසින් නඩු නිසා ඒ පිරිසගේ දරුවන් ඉස්සරහම වාඩි කරලා උන්වහන්සේට ගෞරව කරන්න තවම හිත පැහැදිලා නෑ වගේ. වැඩ සිටි ආසනයෙන් නහසට පැන නැගුණු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් එක විට දිය ධාරාත් ගිනි ධාරාත් නිකුත් වන්නට පටන් ගත්තා. නමුත් එයින් කිසිදු සත්වයකට
හානියක් සිදු වුණේ නැහැ. ඔබ වහන්සේ ඉපදුණු දවසේ අසිත ඍෂිතුමා ඔබ වහන්සේගේ අනාගතය දැකලා දනනමා වැන්දා. මමත් ඒ වෙලාවේ දනනමා වැන්දා. ඒ තමයි මගේ පළමු වන්දනාව. එදා වප්මගුල් උත්සවයේදී දඹරුක් සෙවණේ ඔබ වහන්සේ කළ ප්‍රාතිහාර්ය දැකලා ඔබ වහන්සේට දෙවනුවත් මම දනනමා වැන්දා. අද අපගේ මාන්නේ නැති කරන්නට යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. මම අදත් දනනමා වන්දනා කරනවා. මේ මාගේ දෙවෙනි වන්දනාවයි. මේකට කියන්නේ තඹ පැහැති පොකුරු වැස්ස කියලා. වතුර ඇති තඹ පැහැය නිසා මේ වැස්ස අනිත් වැසි වලින් සම්පූර්ණයෙන්ම වෙනස්. කිනිට කැමති නම් මේ වැස්සෙන් නොතිමි ඉන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ප්‍රාර්ථනා කරපු කෙනාව මේ වැස්සෙන් තිමෙන්නේ නැහැ. හරියට නිලුම් කොලයකට වතුර බින්දු වැටෙනවා වගේ. ඥාතිවරුනේ, මේ පුකුරු වැස්ස මේ අවස්ථාවේ පමණක් නොවේ මීට පෙරත් වැස්ස. ඒ මම මේ වගේම ඥාති පිරිසක් සමග සිටින විට මම එතකොට වෙස්සන්තර රජු වෙලා මේ තඹදිව රජ කරන යුගයේ ඒ තමයි මිනිස් ලොව පාරමී පිරු අවසාන ආත්මය. මාගේ පින්වත් ඥාතිවරුනේ, සීලය ආරක්ෂා කර ගැනීම හේතුවෙන් සත්වයා සුගතියේ උපදිනවා. ඒ වගේම සීලය ආරක්ෂා කර ගැනීම හේතුවෙන් ධනය සුරැකෙනවා. සීලය නිවන පිණිස පවතින ප්‍රතිපදාවේ ප්‍රධානාංගයක්. පින්වත් ඥාතිවරුනි, ඒ නිසා සීලය පිරිසිදු ආරක්ෂා කරගන්න. එය ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතිවි. පසුදින උදෑසන සිවුරු පාත්‍රාද රැගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාද සමගින් පිණ්ඩපාතය සඳහා වැඩම කළා. එය දැකීමෙන් කලබලයට පත් වූ සුද්ධෝදන රජු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. ඔබ වහන්සේ පිණුසිඟා වඩිමින් කුමන හේතුවකටද මාව මේ විදිහට ලැජ්ජාවට පත් කරන්නේ? ඔබ වහන්සේ රාජවංශිකයෙක්. රාජවංශිකයන් මේ විදියට පිඬුසිඟා වඩින්නේ නෑ. ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මට හැමදාටම දන් පෙන් දෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්ස මට ඒ සඳහා ඉඩ දෙන්න. මම බොහොම කැමැත්තෙන් ඔබ වහන්සේට දානය පිළිගන්වන්නම්. මහරජතුමනි, ඔබගේ වංශය රාජවංශයයි, මාගේ වංශය බුද්ධ වංශයයි. පෙරත් බුදුවරු මේ අයුරින්ම දානය පිණිස පිඬුසිඟා වැඩියා. මෙකල බුදු වූ මමත් ඒ අයුරින්ම පිඬුසිඟා වඩිනවා. මහරජතුමනි, මනාකොට සවන් යොමු කරන්න, අවබෝධ කරන අදහසින්ම දහම් අසන්න. මම ධර්මයේ දේශනා කරන්නම්. යමෙක් මේ පංච උපාදානස්කන්ධයට, එනම් රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට බැඳී ගියොත් ඒ කෙනා යලි යලිත් මේ සංසාරයේ ගමන් කරනවා. නමුත් යමෙක් මේ පංච උපාදානස්කන්ධයට බැඳී නොයයිද, ඒ කෙනා මේ සියලු දුක්වලින් නිදහස් වෙනවා. ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා අකුසලයේ නැගී සිටින්නේය, ප්‍රමාද නොවන්නේය, ධර්මයෙහි මනාව හැසිරෙන්නේය. එසේ ධර්මයේ හැසිරෙන පුද්ගලයා මෙලොවත් පරලොවත් සැපසේ වාසය කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ
අප සැමදිනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් භික්ෂු සංඝයා පිරිවරාගෙන හෙට දවසේ දානීය සඳහා අපගේ මාලිගයට වඩිනසේක්වා. ඔබහන්සේගේ පැමිණීමත් සමගම මමත් ප්‍රජාපති ගෝතමී දේවියත් ඔබහන්සේගෙන් බණාසා ධර්මයේ පිළිසරණ ලබා ගත්තා. නමුත් යසෝදරා තවමත් ඔබහන්සේ හමුවට පැමිණියේ නැහැ. ඔබහන්සේ ගිහිගී නික්මුණ දා පටන් අද දක්වාම ඒ ජීවිතයේ ගෙවන්නේ හැඬෝ කඳුලින්. යසෝදරා හිතුවේ ඔබහන්සේගේ සුවපහසුව ගැන පමණයි. ඔබහන්සේ වටින සලුපිලිමේ සිරුදේ අතහැරිය නිසා යසෝදරත්තේ සිරුදේ අතහැරියා. මහරජතුමනි, යසෝදරාව සිටින තැනට මම දැන් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් දෙනම සමග වැඩම කරන්නම්. රාහුල පුතුණුවන් ඉපදුන දවසේමයි ඔබ වහන්සේ මාලිකාවෙන් පිටව ගියේ. අහෝ ස්වාමීනි, මා ගත කළේ ඒ සය වසරක කාලය මා සිටියේ ඔබ වහන්සේ ගැන සිතමින්මයි ස්වාමීනි. යශෝදරා, මේ සසර ගමන අතිශයින්ම දුක් සහිත වූවක්. දුකින් දුකටම වැටෙන ලෝක සත්වයා මුදවා ගන්නයි ගීකියා තැරියේ. පින්වත් යශෝදරා, සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී දම් පුරද්දී මහත්තු කැපකිරීම කරමින් මහත්තු පරිත්‍යාගයන් කරමින් ඔබ මා පසුපස සෙවණැල්ලක්සේ සිටියා. සාරා සංකේය කල්පලක්ෂයක් පුරා ඔබ මා සමගම එක්ව පැමිණියා. ඒ හැම කාලයකදීම අපි වයසට ගියා, ලෙඩ වුණා. ඒ හැම ජීවිතයක්ම මරණයෙන් කෙලවර වුණා. ඒ නිසා මෙහෙම හිතන්න, මමත් නිසකවම වයසට යනවා. මම වයසට යෑමෙන් නිදහස් වෙලා නෑ. මම ලෙඩ වෙන කෙනෙක්, ලෙඩවීමෙන් නිදහස් වෙලා නෑ. මම මරණයට පත්වන කෙනෙක්, මරණයෙන් නිදහස් වෙලා නෑ. ඒ වගේම මට ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදුවෙනවා. මම ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. මම කර්මයේ දයාද කරගෙන ඉන්න කෙනෙක්. මා වපුරන්නේ යමක්ද, නෙලන්නෙත් එයමයි. රහතන් වහන්සේ මේ සියලු දෙයින් නිදහස්. අවසරයි පියාණන් වහන්ස, මගේ මෑණියෝ කිව්වා ඔබ වහන්සේ ළඟ වටිනා වස්තුව තිබෙන බව. ඔබ වහන්සේ දැන් ගිහිගෙයි සැප අතහැරලායි වාසය කරන්නේ. ඒ වගේම පියාණන් වහන්ස, මම තමයි දැන් ඔටුන්න හිමි කුමාරයා. ඒක නිසා පියාණනි, මං කැමති ඔබ වහන්සේගෙන් ඒ වටිනා වස්තුව ලබා ගන්න. කාම සැප සම්පත් පුනර්භවය ඇති කරන්නට හේතු වෙනවා. කාම සැපයට කිචුණු කෙනා නැවත නැවත සසරටමයි වැටෙන්නේ. ඒ නිසා මොහුට ආර්ය සත්‍යයන් පහදා දිය යුතුයි. පින්වත් රාහුල, මා ඔබට මාස තුනම වස්තුව ලබා දෙන්නම්. සාරිපුත්ත, බඹසර ජීවිතයේ පිණිසත්, සියලු දුකින් මිදීමටත්, නිවන අවබෝධයේ පිණිසත් මේ රාහුල පැවිදි කරන්න. රාහුල, අද පටන් ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක භික්ෂුවක්. අහෝ, මහපුත් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර
සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මගේ බලාපොරොත්තු වුණේ නන්ද කුමාරයාට ඔටුන්න පවරන්ටයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ නන්දව පැවිදි කළා. අහෝ දැන් මාගේ මුණුපුරා රාහුලවත් පැවිදි කරලා මං කොහොමද මේ දුක දරාගන්නේ? මම යනවා භාග්‍යවතුන් වහන්සේව මුණගැහෙන්න. මම නිග්‍රෝධාරාමයට ගිහින් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මට ඉල්ලීමක් කරන්න අවසරද? කුලදරුවෙක් බුද්ධ ශාසනය පැවිදි කරන විට ඒ දරුවා පැවිදි කිරීම සඳහා දෙමාපියන්ගෙන් අවසර ගැනීම අනිවාර්ය කරන සේක්වා. දරු සෙනෙහස කියන්නේ දෙමාපියන්ගේ ඇටමිදුළු වල තැන්පත් වෙච්ච දෙයක්. මහරජතුමනි, ඔබගේ ඉල්ලීමට අවසර ලැබෙනවා. හෙට දිනේ නන්ද රාහුල ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කරනු ලබනවා. ඔබ පැවිදි වුණු දවසේ සිට ධර්මය ප්‍රගුණ කරන බවක් නම් පෙනෙන්නට නැහැ. බඹසර ජීවිතයට නොඇලීමෙන් නේද ඔබ වාසය කරන්නේ? එදා මම ඔබ වහන්සේ පිටුපසින් වඩිද්දී ජනපද කල්යාණි කිව්වා ආර්ය පුත්‍රය ඉක්මනින් එන්න කියලා. මට ඒ වචන නැවත නැවත සිහිපත් වෙනවා. නන්ද, මා සමග පැමිණෙන්න. අපි ගමනක් යමු. මට ඔබට පෙන්වන්නට යමක් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේත් සමග සොඳුරු දිව්‍ය විමාන ඇති දෙව්ලොවට වැඩම කළා. නන්ද, හොඳින් බලන්න මේ සිටින දිව්‍ය අප්සරාවන්. ඔබට මොකද මේ අය දැක්කාම හිතෙන්නේ? මේ දිව්‍ය අප්සරාවන් හරිම ලස්සනයි. කිසිම කෙනෙක් එක්ක සසඳන්න බැරි තරමටම ලස්සනයි. භාග්‍යවතුන් වහන්ස, මේ අයත් එක්ක බලනකොට ජනපද කල්යාණී හරියට හේනි පිච්චුරු නාගේ වැඳිරියක් වගේ. නන්ද, මම ඔබට දිව්‍ය අප්සරාවන් 500 දෙනෙකු ලබා දෙන බවට ඇප වෙනවා. හැබැයි මා දේශනා කළ ධර්මය ඒ ආකාරයෙන්ම පුරුදු කළ යුතුයි.
එසේ වාග්යවතුන් වහන්ස මම දහමේ සිතාලව වාසය කරන්නම්. මා විසින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කරගන්නවා. ඒ දිව්‍ය අප්සරාවන් කතරම් ලස්සනද? ජනපද කල්යාණිය ළඟින්වත් තියන්න බෑ. ජනපද කල්යාණියගේ අවලස්සන මට පෙනුනේ මේ දිව්‍ය අප්සරාවන් දැක්කට පස්සේ. දැන් ඉතින් මම කල යුත්තේ නිවැරදි ධර්මය අනුගමනය කිරීමයි. පින්වත් නන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරමින් සක්මන් කරමින් වාඩි වෙමින් චිත්ත සමාධිය ඇති කර ගැනීමට වීරිය කළා. ස්ත්‍රී රූපෙන් පුරුෂයාගේ සිත හාත්පසින්ම යට කරගන්න. ස්ත්‍රියකගේ සිත හාත්පසින්ම යට කරගන්නේ පුරුෂ රූපෙන්. ඇත්තෙන්ම මේ ප්‍රියමනාප රූප කෙරෙහි ආශාදයෙන් ඇලී ගොස් තණ්හාවේ බැස ගැනීම නිසා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා බැඳී යන්නේ මේ භයානක සසරටයි. නන්දේ සත්‍යක්මයි. යම් කෙනෙක් කාම මඩගෝරුව තරණය කරනවාද කාම කටුව මැඩලනවාද මෝහය ක්ෂය කිරීමට පැමිණියේ භික්ෂුව සැප දුකෙහි සැලෙන්නේ නැහැ. කාමයන්ගේ ලාමක ආස්වාදය උතුම් නිරාමිස සැපයත් සමග කිසිවිටකවත් සැසඳිය නොහැකි. ඒ නිරාමිස සැපය අත්විඳින කෙනාටයි යුද්ධය ජයගත් කෙනා කියන්නේ.